දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්තුනි ඔබ බනහද්දී ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් මේ ධර්ම ශ්‍රවණය කියන්නේ ධර්මාවබෝධයට තියෙන එක නිවන් දොරටුවක්. ඒ කාරණේ හොඳින් මතක තියාගෙන ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ විමුක්තායතන කියන සූත්‍ර දේශනාවේදී නිවන් දොරටු කීපයක්ම අපිට පෙන්නනවා. ඒ එකක් තමයි බණ ඇසීම. බණ අහද්දී ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනය තුළ බොහෝ වශයෙන් ඉඳලා තියෙනවා. උග්ගටිතඤ්ඤ කෙටියෙන් ඇහුවත් ඇති. විස්තරාත්මකව අවබෝධ කරගන්න තරම් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා. එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරගත්ත අය. විපටිතඤ්ඤ කියන්නේ දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ඒ දේශනාව කෙලවර ධර්ම අවබෝධය ලබනවා. ඊළඟට නෙය පුද්ගලයා අන්නේ කෙනා හොඳට බණ අහනවා. හැබැයි යාට ඇසූ පමණින් ධර්ම අවබෝධය ලබන්න තරම් නුවණ ප්‍රඥාව දියුණු නැති කෙනෙක්. නමුත් එයා හොඳට බණ අහනවා සුතා. ඇසූ ධර්මයේ ධාරණය කරගන්නවා දතා. ඒ අහන ධර්මයේ වචනින් පුරුදු කරනවා වචසා පරිචිතා. ඒ ධර්ම කරුණු නුවණින් විමසනවා මනසානුපෙක්ඛිතා. බණ භාවනා වශයෙන් තමන් තුළින් ධර්මයේ බණ භාවනා වශයෙන් තමා තුළින් ධර්මයේ විමසලා දිට්ඨියා සුප්පටි විද්දා ඒ ධර්මයේ තමන්ගේ අවබෝධයක් බවට පත් කරගෙන තමා තුළින් අවබෝධ කරගන්න. ඒ නිසා පින්නතුනි බණ ඇසීම නිවන් දොරටුව. හැබැයි බණ අහද්දී ඔබ තුළ මෙන්න මේ කාරණා කීපය ඔබ තුළ පිහිටවා ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. අප්‍රමාණ ආසාවකින් බණහන ඔබ බණහන සූදානම් වෙද්දිම ඔබේ හිත ධර්මාවබෝධයට සකස් කරගන්න. බුදු කෙනෙක්ගේ බණපදයක් අහන ලැබෙන්නේ කොයි තරම් භාග්‍යයක්, කොයි තරම් දුර්ලභද, කොයි තරම් කාලෙකින්ද මේ සත්වයාට බණපදයක් අහන්න සසරේ අවස්ථාවක් ලැබෙන්නේ. පින්වතුනි කල්ප සිය ගණන් බුද්ධ ශූන්‍ය කල්ප මේ විශ්වයේ තිබිලා තියෙනවා. මහා කල්ප අසංඛේය බැගින් අවස්ථා හතරක් අතීතේ බුද්ධ ශූන්‍යව තිබූ බව බුද්ධ දේශනාවල ඉතිහාසයේ සඳහන් වෙනවා. සාරා සංඛේය කල්ප ලක්ෂයේ තුල අසංඛේය බැගින් අවස්ථා හතරක් බුද්ධ ශූන්‍ය වෙනවා. සමහර කාලවල කල්ප දහස් ගණන් බුදවරු නැහැ. බණපදයක් අහන්න නැහැ. ඒ නිසා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. එවැනි බුදු කෙනෙකුගේ බණපදයක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානකට පස්සේ හරි මට අහන්න ලැබෙනවා. කොච්චර භාග්යක්ද කියලා බණ අහද්දිම අප්‍රමාණ සද්ධාවෙන් හිත පිහිටවාගෙන බණහන්න සූදානම් වෙන්නේ. දෙවනි කාරණේ සෝතං ඕදහති. හොඳ අවධානයෙන් මුළු දේශනාව පුරාම කන් යොමු කරගෙන බණහන්න දක්ෂ වෙන්න. ඔබේ අවධානය බාහිර දේවල් වලට හිත විසිරෙන්න ඉඩ නොදී දේශනාවෙම පිහිටවාගෙන බණහන්න දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා ඇවිද ඇවිද බණහන් නැතුව සාමාන්‍ය අපි දන්නවා ගෙවල් වල සමහර ලාවට බණ දාලා තින් ගෙදර වැඩ කරනවා. එහාට මෙහාට යනකොට තැන් තැන් වලින් අර ධර්ම දේශනාවේ කොටස් ඇහෙනවා. එතකොට එහෙම බණ අහන්න පුරුදු වුණොත් ඒ දේශනාවක මුල මැදාග ගැළපීමක් වෙන්නේ නැහැ. මේ ධර්මයේ ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ. බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ මුල මැදාග ගැළපෙන විදිහට. සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින්
පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසෙති පිරිසිදු නිවන් මගම බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ බණ අහනකොට ධර්ම ගෞරවේ තියෙන්න ඕනේ. ධම්ම කාමෝ බවක් හෝති ධම්ම දිස්සී පරාභව කියන ධර්මයට කැමති කෙනා, ධර්මයට ගෞරව කරන කෙනා අන්නේ කෙනා තුළ මේ ධර්මයේ පිහිටන ධම්ම දිස්සී පරාභව මේ ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට ද්වේෂ කරනවා. කවුරු හරි බණ අහන්න කිව්වත් ඒකට මොනවා හරි කියනවා, එක්ක නැකිටලා යනවා. කිසි අවධානයක් නැතුව, ධර්ම ගෞරවයක් නැතුව එහෙම මෙහෙම කවුරු හරි රේඩියෙකින් හරි රූපවාහිනියකින් හරි යනිනකොට බණපද කීපයක් කනට ඇහුණා කියලා එයාට ඒ ධර්මේ නම් පිහිටන්නේ. ඒ නිසා පින්වතුනි හොඳ අවධානයෙන් බණහන්, පළවෙනි එක අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් බණහන්, දෙවෙනි කාරණය මුළු දේශනාව පුරාම කන් යොමු කරගෙන හොඳ අවධානයෙන් බණහන්, තුන්වෙනි කාරණේ හිතේ ඇති කරගන්න අදිෂ්ඨානය, මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න, අඤ්ඤාය චිත්තං උපට්ඨපේති කියලා අවබෝධයට හිත පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වෙන්න ඕන. පින්තුනි හිත පිහිටවා ගැනීම, චිත්ත ඉරුදිපාදය, හිත ඇති කරගන්න දැඩි අදිෂ්ඨාන, මං කොහොම හරි මේ ධර්මයේ ජීවිතයට ගලප ගන්න, මං කොහොම හරි මේ සතර අපායෙන් නිදහස් වෙනවා, මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මං කොහොම හරි ධර්මයේ දියුණු කරගන්න, අන්නේ අදිෂ්ඨානය ඒ උවමනාව හිත පිහිටවා ගැනීම ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට අවශ්‍යයි. එනිසා බණ අහද්දී මේ ධර්මයේ වැටහෙන්න නම්, මේ ධර්මයේ තමන්ගේ ජීවිතේට වටහා ගන්න, අවබෝධ කරගන්න නම් ඔබ බණක් අහන වෙලාවට මං කොහොම හරි මේ දේශනාව අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානෙන් බණ අහන. හතරවෙනි කාරණේ අත්තං ගන්හාති, අර්ථ ග්‍රහණය කරගන්න. මේ ධර්ම දේශනාවේ කියවෙන වැදගත් වැදගත් ධර්ම කරුණු මතක තියාගන්න දක්ෂ වෙන්න. අර්ථ ග්‍රහණය කරගන්න, සාරාංශයක් හැටියට අර්ථය මතක තියාගන්න. දැන් අපි ගත්තොත් ඔබට පැයක දේශනාවක්, අද බොහෝ වෙලාවට මේ පැයේ ධර්ම දේශනාවේ තියෙන, එතකොට ඔබ පැයක් පුරා හොඳ අවධානයෙන් බණ අහනවා. මේ පැය තුල වචන දහස් ගාන ඔබට අහන්න ලැබෙනවා. හැබැයි හැම වචනයක්ම අකුරක් අකුරක් නෑර, වචනයක් වචනයක් පාසා පිටපත් කරා වගේ එහෙම මතක හිටින්නේ නෑ අපිට. ඒ හැකියාව අපි කාටත් නෑ. කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු ආනන්ද හාමුදුරුවන්ට එදා ඒ හැකියාව තිබුණා. උන්වහන්සේ තමයි මතක ශක්තියෙන් අග්‍ර. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා හොඳට මතක තියාගත්ත, ධාරණය කරගත්ත ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ. අපිට එහෙම මතක ශක්තියක් නෑ. හැබැයි ඔබට මේ බණ අහලා ඉවර වුණාට පස්සේ සාරාංශයක් මේ ධර්ම දේශනාවේදී කියවුනේ මොකක්ද, මොන වගේ වැදගත් කාරණාද මේ ධර්ම දේශනාවේ මං ඇහුවේ කියලා ඔබට සාරාංශයක් මතක තියාගන්න පුළුවන්. අත්තං ගන්හාද, අර්ථය ග්‍රහණය කරගන්න. ඊළඟ එක තමයි අර්ථය ග්‍රහණය කරගත්තා වගේම අනත්තං රිච්ඡති, අනර්ථය බැහැර කරන්නට ඕන. අනවශ්‍ය දේවල් වලට හිත යොමු කරන්න හොඳ නැහැ. දැන් බණ අහනකොට නොයේක් දේවල් වලට හිත දුවනවා. ඒ ධර්ම අවබෝධයට අදාළ නැති බාහිර සියල්ල බැහැර කරා. අනත්තං රිච්ඡති. බණ අහද්දී උනත් හිත කිසිම වැඩකට නැති. සමහර ලාවට මේ ධර්මයේ යම් කාරණයක් විස්තර කරන්න ඒ ධර්මදේශකයන්න් වහන්සේ වේවා බුදුරජාණන් වහන්සේ පවා යම් උපමා උපමේය වලින් තමයි යම් කරුණු විස්තර කරන්නේ. එතකොට ඔබ අර්ථය ග්‍රහණය කරගන්න නැතුව උපමාව ඔස්සේ පැටලි පැටලි යනවා. ආයක කොහොමද වෙන්නේ? ආයක කොහොමද වුනේ? දැන් උපමාව ඔස්සේ පැටලෙනවා. ඒක අදට ගැලපෙනවද? ඒක මෙහෙම වෙන්න බෑයිද?
එතකොට ඒ විදිහට ඔබ තර්ක විතර්ක කර කර යන්නේ කිසිම වැඩකට නැති දෙයක් ඔස්සේ නම් අන්න ඔබට ධර්මාවබෝධයට අර්ථය ග්‍රහණය කරගෙන ධර්මයේ ග්‍රහණය කරගන්න තියෙන අවස්ථාව ගිලිහෙනවා. එනිසා පින්වතුනි බණ අහනකොට මෙන්න මේ කරුණු පහම වැදගත්. ඔබ කවදා කොතන කොයි මොහොතේ බණක් ඇහුවා අප්‍රමාණ සද්ධාවෙන් බණ අහන්න සුසුසති. දෙවනි කාරණේ සෝතං ඕදහති, හොඳට කන් යොමු කරගෙනම බණ අහන. තුන්වෙනි කාරණේ අඤ්ඤාය චිත්තං උපට්ඨපේති, මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානෙ හිත පිහිටවාගෙන බණ අහන. හතරවෙනි කාරණේ අත්ථං ගණ්හාති, අර්ථ ග්‍රහණය කරගනිමින් බණ අහන. වැදගත් ධර්ම කරුණු මතක තියාගන්න. අනත්තමිච්ඡති, ඒ බණහද්දී අනවශ්‍ය දේවල්, බාහිර දේවල්, ධර්ම දේශනාවට අදාළ නොවන දේවල් හිතෙන් බැහැර කරන්න. අන්න එතකොට ඔබට බණ ඇසීම නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. ඉතින් ඔය කාරණා ටික බණ අහද්දී අද නෙමෙයි ඔබ කවද බණ ඇහුවත් ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න මතක තියාගන්න දක්ෂ වෙන්න. පින්වත්නි අද මේ ධර්මානුශාසනාව තුළ ඔබට ඉතාම වැදගත් යම් යම් සංසාරේ කුසල අකුසල කර්මයන් මත ඇතිවන කර්ම විපාක සහ ඒ විපාක යටපත් කර ගැනීම පිණිස අපි කළ යුතු යම් කුසල කර්ම සහ පින්කම් මේ ධර්මානුශාසනාව තුළ ඔබට විස්තර කරලා දෙන්න කල්පනා කරමු. ඒ තමයි මේ මනුස්ස ලෝකේ අපි ගත්තොත් අපි හැමෝගෙම වෙනස්කම් තියෙනවා. නානත්ත කායා නානත්ත සංඤේ, ඒ තමයි මනුස්ස ලෝකෙ මේ ඉපදිලා ඉන්න සත්වයන්ගේ ස්වභාවය. නානත්ත කාය, කායික ස්වරූපෙන් ගත්තත් මේ ලෝකෙ කෝටි ගාණක් මිනිස්සු, දැන් කෝටි 750ක්, අපි 800ක් විතර කියලා හිතමු. හැබැයි මේ මූණේ ස්වභාවය, ශරීර ප්‍රමාණය බඹයක් පමණ යුක්ත මේ ශරීර ස්වභාවයෙන් ගත්තත් ඒ හැමෝගෙම වෙනස්කම් තියෙනවා. එක හා සමානම හොයාගන්නම බැරි පුද්ගලයෝ හොයන්න අමාරුයි. නියුන් දරුව දෙන්නෙක් කියව සමහර ලාවට නියුන් දරුව ඉන්නවා, සමහර අයට එකපාරට පැටලෙනවා කවුද මේ අක්කද නංගිද අයියද මල්ලිද කියලා. හැබැයි ඒ අය තුල පවා සමහර ඒ දෙමව්පියෝ දැක්ක ගමන් දන්නවා. ඇයි? නිතර දකින්න කෙනා ඒ අය දන්නවා. ඒ අයට පැටලෙන්නේ නැහැ, මොකද ඒ දෙන්නගේ වෙනස්කම් තියෙනවා. සාමාන්‍ය මිනිස්යන් තුල ගත්තාම කෙනෙක් දැක්ක ගමන් අපි ආ මේ අසවලා කියලා අඳුනගන්නේ අනිත් සියලු දෙනාගේ වෙන් කරලා. කායිකව ගත්තත් අපි වෙනස්කම් තියෙනවා පෙනුමේ, රූපේ. නානත් සංඤේ, අදහස්, ආකල්ප, සිතුවිලි කොච්චර වෙනස්ද. එකම පවුලේ නියුන් දරුව දෙන්නෙක් ගන්න සිතුවිලි එක වගේ, අදහස් ආකල්ප එක වගේ නෑ. එක ගෙදර එකම සහෝදරය වුණත්, එක බත් හැලිය කාගෙන හිටියත් අදහස් ආකල්ප සිතුවිලි ප්‍රාර්ථනා ඒ සියල්ල වෙනස්කම් තියෙන. එනිසා ඔබ තේරුම් ගන්න මනුස්ස ලෝකයේ අපි ජීවත් වෙන්නේ මේ හැමෝගෙම වෙනස්කම්. කායිකව ගත්තත්, මානසිකව ගත්තත්, සිතුවිලි වලින් ගත්තත් උස් පහත්කම් වෙනස්කම් තියෙන. ඒ වෙනස්කම් අතර මේ ලෝකයේ තුල සමහර වෙලාවට අනේ ඇයි එහෙම වුනේ? ඇයි මේ තරම් වෙනස්කම්? ඇයි මිනිස්සු අතර මේ තරම්? එහෙම හිතෙන විදිහට සමහර ලාවට අනේ පවු කියලා හිතෙන විදිහට, එහෙම නොවුනනම් හොඳයි කියලා හිතෙන විදිහ විශාල වෙනස්කම් තියෙනවා. මේ සියල්ල අපි පිටින් බලාගෙන යම් යම් හේතු අපේ නුවණින් ඉදිරිපත් කරාට මේ විශ්වයේ මතැඹුලක්සේ පරිපූර්ණ අවබෝධයෙන් දැකපු සර්වඥතා ඥානයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයාගේ මේ සියලු වෙනස්කම් මේ මිනිසයන් තුළ දැක්කේ කර්මයට අනුරූපීව ඇතිවෙන වෙනස්කම් හැටියට. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් තරුණයෙක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
ඇයි මනුස්ස ලෝකේ මිනිස්සු අතර මේ තරම් වෙනස්කම්? කෙනෙක් ලස්සනයි. රූපයෙන් ගත්තාම කෙනෙක් ලස්සනයි, ආකර්ෂණීයයි. කෙනෙක් ඉන්නොත් කැතයි. එහෙම හිත ඇදිලා යන්නේ සමහර ලාවට. ඒකිනා යම් විරූපී කීක ස්වරූපී විරූපී විදිහට උපදින අය ඉන්නවා. එතකොට කෙනෙක් ලස්සන වෙනකොට කෙනෙක් අවලස්සන වෙනවා. කෙනෙක් බොහොම ධනවත් පොහොසත් සුළු උත්සාහයෙන් පවා දියුණු වෙනවා. කරන හැම දෙයක්ම හරියනවා. මොන ව්‍යාපාරේ පටන් ගත්තත් ලාභ ලබනවා. තව සමහර පිරිසක් ඉන්නවා කොච්චර උත්සාහ කරත් වීරිය වැඩුවත් මොන දේ පටන් ගත්තත් මොනවා හරි විරා කඩාවක් පල් වෙනවා, පාඩු ලබනවා. ජීවිතේ එදා වේලවත් හම්බ කරගන්න බැරි ආර්ථික ප්‍රශ්න වලින් පීඩා විඳින මුළු ජීවිතේම මිල මුදල් නැතිකම දුප්පත්කම නිසා අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවා ජීවිත කාලෙම. එතකොට අපි ඇයි දිහා බලලා අනේ ඇයි එහෙම වුනේ, මේක මේ රටේ ස්වභාවය අරකයි මේකයි කියලා අපි අපේ නුවණින් දැක්කට පින්නතුනි කර්මාණු රූපීව මේක වෙච්ච දෙයක්. සමහරලාට අපි කියනවා තියෙන කෙනාටමයි ලැබෙන්නේ, තියෙන කෙනාටමයි හරියන්නේ. මතක තියාගන්න, එයාට තියෙන්නේ තියා සසරි දන් දීපු නිසා, පින් කරපු නිසා. පින් කරපු කෙනා සැප සම්පත් ඇතුව උපදිනවා. එයාට මේ පිනේ විපාක හැටියට තව තවත් ඒ ජීවිතය තුළ ලැබෙනවා. ඒ නිසා කොයිම වෙලා මේ කර්මයේ ස්වභාවය හරියට තේරුම් ගත්ත කෙනා අනුද්දිහා බලලා මේ ලෝකේ වෙනස්කම්දිහා බලලා ඉරිසියා කරන්න වෛර කරන්න පෙළඹෙන්නේ නැහැ. හිත මධ්‍යස්ත උපේක්ෂාවකට ගන්නවා. මේ කර්මයේ ස්වභාවය මතයි මේ සියලු වෙනස්කම් ඇති වුනේ. ඒ නිසා මම කාටවත් ඉරිසියා කරලා වෛර කරලා මං අනුන් ගැන මේ විදිහට හිතන්න හිතන්න මටමයි අකුසල් රැස් වෙන්නේ, මමමයිනේ පිරිහිලා යන්නේ කියලා එයා මධ්‍යස්ථ හිතක් ඇති කරගන්නවා කර්මය ගැන හිතලා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් මේ තරුණය අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ඉන්නවා දීර්ඝායුෂ ලබනවා, තව කෙනෙක් අඩු වයසකින් මැරෙනවා, හිතාගන්නද? සමහර පුංචි වයසෙන් සෙල්ලම් කර කර ඉන්නේ නැද්දි, තරුණ කාලේ ළමා කාලේ දරුවෝ මිය යනවා, මොන තරම් සමහර වෛද්‍යවරයෙකුට හොයා ගන්නත් බෑ මොකද්ද ලෙඩේ කියලා. හිටිගම සමහර අය හරියට කන්නත් නෑ, ජීවිතේ හරි බෙහෙතක් හේතක් නෑ, හැබැයි දීර්ඝායුෂ විඳිනවා. අවුරුදු 90 100 100 ගණන් ඉන්න අය ඉන්න වර්තමානයේ වගේ ආයුෂ අඩු වෙච්ච කාලෙක පව. එතකොට කෙනෙක් අඩු වයසෙන් මැරෙනකොට කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා. තව කෙනෙක් ඉන්න උපන්දා ඉඳන් ලෙඩ රෝග බහුලයි. එයා නිතරම ලෙඩ. ඒ දරුවෝ ඉපදුනාට පස්සේ අම්මලා ඉස්පිරිතාල ගානෙමයි දරුවෝ වඩාගෙන අඬා අඬා ඉස්පිරිතාල ගාන. ලෙඩ රෝග බහුලයි. සමහර අය ඉන්නවා ලෙඩ රෝග අඩුයි, අල්ප ආබාධ ඇති අය. කලාතුරකින් ඔය උණක් හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක් හැරෙන්න, සාමාන්‍ය අසනීපයක් හැරෙන්න සමහර අය ඉන්නව අවුරුදු 60 70 80 90 ඉස්පිරිතාලෙක නතර වෙලා බෙහෙතක් කරන්නේ, ඔපරේෂන් එකක් කරලා නැහැ ජීවිතේ. හරියට වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා එහෙම ලොකු අසනීපයකට බෙහෙතක් කරන්නේ නැහැ. එක්කෝ බෙහෙත් පැකට් එකක් අම්බගෙන බොනවා, මොනවා හරි ආයුර්වේද බෙහෙතක්, ඔත්තමල්ලි ටිකක්. එතකොට මේ වගේ සාමාන්‍ය දෙයකින් කෙනෙක් ජීවිතේ බොහෝ කාලයක් අවුරුදු ගණනාවක් නිරෝගීව අල්පාබාධ ඇතිව ජීවත් වෙන අය ඉන්නවා. තව ඉන්නවා හරි පෞරුෂවත්. තැනකට ගියාට පස්සේ බොහොම පෞරුෂයක් පිළිගැනීමක් තියෙනවා. බුදුහාඳුරගෙන් අහන, ස්වාමීනි මේ ලෝකේ සමහර අය ඉන්නවා එහෙම පෙනුමක් පෞරුෂයක් ගෞරවයක් අනිත් අයගෙන් ලැබෙන්නේ නැහැ. තැනකට ගියාට පස්සේ අනිත් අය පිළිගන්නේ නැහැ. ඇයි මෙහෙම වුනේ? ඊළඟට අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සමහරු කුලවන්තයි සමහර කුල හීනයි. දැන් අපිට සමාජය තුල මේක හරි නෑ, එහෙම උනේ මිනිස්සු කවුරුත් මිනිස්සු නේද. හැබැයි අපි මේ තරක විතරක ගෙනාවට
ඒ තුළ මිනිස්සු කොච්චර මානසික පීඩා විඳිනවද ඒ සමාජ බෙදීම නිසා. ඇයි එහෙම වුණේ? ඒක පෙර සසරේ කර්ම විපාකයක් එක්ක වෙන දෙයක්. ඊළඟට සමහර අය ඉන්න උගත් යමක් අහකු සැනින් මතක හිටිනව ධාරණය වෙනවා. ඉගෙන ගන්න පුළුවන් හොඳ නුවණක් මතක ශක්තියක් ඇති අය ඉන්නවා. සමහර අය ඉන්න කොච්චර කියලා දුන්නා මොන තරම් උගන්වන්න හැදුවත් මේ අහපු දේ මේ මතකනේ. නුවණ අඩුයි, මතක ශක්තිය අඩුයි. ඒ අතර සමහර අය ඉන්නවා නුවණ අඩුව උපදින අය කියලා තොළු යම් යම් ආබාධ ඇති එවැනි දරුවොත් ඉන්නවා. එතකොට සමහර අය ඉන්නවා උපදිනකොටම ශරීර අවයවවල යම් යම් වෙනස්කම් ඇතුව ඇවිද ගන්න බෑ, අතපය එක එක විකෘති ස්වරූපයෙන් පිහිටලා. එතකොට මේ වගේ මේ සමාජය තුළ මිනිස්සු අතර ඇයි මෙහෙම වෙනස්කම්? අන්න බුදුහාමුදුරන්ගෙන් තරණයක් අහන. මේක තියෙන්නේ චුල්ල කම්ම විභංග සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා කම්මස්ස කෝමහි කම්මස්ස කා සත්තා, මේ සත්වයෝ සියලු දෙනා කර්මය ස්වකීය කරගත් අය. කම්ම දායාද කර්මය දෑවැද්ද කරගත් අය. කම්ම පටිසරණ කර්මය පිළිසරණ කරගත් අය. කම්ම බන්ධු මේ අයගේ එකම ඥාතිය එකම නෑ තම තමන් රැස් කරගත්ත කර්ම. කම්ම පටිසරණ කර්මය පිළිසරණ කරගෙන ඉන්නේ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. යම් කර්මයක් කරොත් යහපත්, ඒ යහපත් දේ ඔවුන් දායාදී හැටියට සසරේ අරගෙන යනවා. යම් කර්මයක් කරොත් අයහපත්, ඒ අයහපත් දේ ඔවුන් සසරේ දායාදී හැටියට අරගෙන යනවා. තම තමන් වපුරපු දේ තමයි තම තමන් නෙලා ගන්න. මේ කර්මයේ මතයි මේ සියලු වෙනස්කම් කියලා බුදුරජාණන් වහන්සේ වදා. එතකොට අර තරුණය අහන ස්වාමීනි, හැබැයි ওই තථාගතයන් වහන්සේ කියපු කාරණේ මට ගොඩක් විස්තර ඇතුව තේරුම් කරලා දෙනවා නම් හොඳයි ස්වාමීනි, මට විස්තර කරලා දෙන්න. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ එකින් එක කාරණා විස්තර කරමින් ධර්ම දේශනා කරා. ඒ කෙනෙක් දීර්ඝායුෂ ලබන්න හේතු වෙන්නේ මොකක්ද? අඩු වයසෙන් මැරෙන්නේ ඇයි? ලෙඩ රෝග බහුල කෙනෙක් වෙලා උපදින්නේ ඇයි? කෙනෙක් අල්පාබාධ ඇති නිරෝගී සම්පත්තිය ඇති උපදින්නේ ඇයි? කෙනෙක් උගතෙක් වෙන්නේ ඇයි? කෙනෙක් උපතින්ම නෝගත් නෝන කල්පනාව අඩු කෙනෙක් හැටියට උපදින්නේ ඇයි? කෙනෙක් ලස්සන වෙන්නේ ඇයි? කෙනෙක් කැත වෙලා උපදින්නේ ඇයි? කෙනෙක් කුලවත් වෙන්නේ ඇයි? කෙනෙක් කුලහීන වෙලා උපදින්නේ ඇයි? එතකොට මේ සමාජයේ තියෙන මේ සියලු වෙනස්කම් එකින් එක කර්ම කර්මයේ ඔවුන් සසරේ වපුරපු දේවල් බුදුරජාණන් වහන්සේ ඒ කර්ම විපාක සසරේ විපාක දෙන ආකාර විස්තර කරමින් දීර්ඝ වශයෙන් මේ ධර්ම දේශනාව කරන. ඒ නිසා මතක තියාගන්න, අපිම වපුරන දේ තමයි අපි නෙලාගන්නේ. සාමාන්‍ය බැලුව බැලමට මේ අපේ ඇස් දෙකට පේන දේවල් සමාජය තුළ සමහර ඔබට පේන්න පුළුවන් මෙන්න මෙයා නිසා තමයි මට මෙහෙම වුනේ, මෙයාගේ කර්මය තමයි මගේ පිටින් ගියේ. ඔබ අහලා ඇතින සමහර ගෙවල් වල කියනවා සමහරලාට තරහ ගියාම රණ්ඩු එනකොට මේ මුන් නිසා තමයි අපිටත් මේ ඔක්කොම කරදර, මුන්ගේ කර්ම තමයි අපේ පිටින් යන්නේ පව්කාරයෝ. එතකොට මේ විදියට අනුන්ට ඇගිල්ල දෙක් කරලා අරයා නිසා තමයි මෙයා නිසා තමයි මෙයාගේ කර්මය මගේ පිටින් ගියා එහෙම හිතන. හැබැයි මතක තියාගන්න, කවුරුත් කරන කර්ම කාගේවත් පිටින් යනව නෙමෙයි. එයාට මෙයාට පහස් කරලා බේරෙන්න බෑ. ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ අපිම වපුරපු දේවල් සසරේ අපි අස්වැන්න හැටියට නෙලා ගන්නවා. එතකොට අපි ගමු පවුලක 4-5 දෙනෙක් කියලා. එතකොට කෙනෙක් නිසා අර 4-5 දෙනාම ලොකු පීඩාවකට පත් වෙනවා. හැබැයි මතක තියාගන්න, එතකොට මෙයා නිසා මට වුණා කියලා හිතුවට ඒ හැමෝම එකතු වෙලා සසරේ කරපු කර්මවල විපාකේ හැමෝම ගෙවන්නේ, හැමෝම විඳවන්නේ. කණ්ඩායම් පිටින් කට්ටි වශයෙන් යාළුවෝ ඔය ඔක්කොම එකතු වෙලා කරපු කර්මවල විපාක කණ්ඩායම් වශයෙන් සසරේ විඳව විඳව දුක් විඳ විඳ යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ අර තරුණයට විස්තර කරන සසරේ බොහෝ ප්‍රාණඝාතාදී අකුසල් කරපු අය, අනුන් ලව කරවපු අය
උපෝපං ආත්ම භාවවල අඩු වයසින් මැරෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනත් අඩු වයසින් මිය යනවා. සසරේ ප්‍රාණඝාතයෙන් වැළකීලා සතුන්ට අපේ දානේ දීලා අනිත් අය ප්‍රාණඝාතයෙන් වළක්වපු අය උපෝපං ආත්ම භාවවල දීර්ඝායුෂ විඳිනවා කියලා. දැන් එහෙමනම් ඔබට එවැනි මාරක යම් කිසි අකුසල් ජීවිත හානි වෙන දේවල් ඊළඟට ඔබටම හිතෙනවා නම් මට සසරේ දීර්ඝායුෂ ලැබෙන විදිහ පින්කම් කරන්න ඕනේ කියලා, අන්න ඔබ දැන් මොකද කරන්න ඕනේ? ප්‍රාණඝාතයෙන් වළකින්න, සත්වයන්ට සියලු සත්වයන්ට මෛත්‍රී වඩන්න, අන්න දීර්ඝායුෂ ලබන්න හේතු වෙන කුසල්. මරණයට කැපවෙච්ච සතෙක්ව, සාමාන්‍ය පුංචි සතෙක් වේවා, සමහර කුරුල්ලෙක් නිදහස් කරනවා හිර කරලා ඉන්න පොඩි සතෙක් හරි වතුරේ ගහගෙන යන කූඹියෙක් වෙන්න පුළුවන්. මෛත්‍රී සහගත සිතකි සතෙකුට ජීවිත දානය දෙන්න. සමහර වෙලාවට ඔබට යම් මිල මුදල් අතේ තියෙනවා නම් මරණයට කැපවෙච්ච ගවයෙක් නිදහස් කරනවා, කිරි ගවයන් නිදහස් කරනවා, විශාල පින් ජීවිත දානය ලබා දෙන්න. ඒ වගේ මරන්න නියම කරලා මරන්න සෝදානම් කරපු සත්ත්වේ මරණයෙන් නිදහස් කර ගැනීම, අන්න දීර්ඝායුෂ ලබන. සමහරලාට සසරේ කරපු ප්‍රාණඝාතාදී අකුසල විපාකයක් ඔබට විපාක දෙන්න කැරකිලා එනවනම් එවැනි පින්කම් වලින් ඒ අකුසල් යටපත් කරගන්න පුළුවන්, මගහරවා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි දන්නවා සමහරලාට එවැනි මාරක අකුසල් තමන්ගේ පසුපස එනකොට එවැනි බලවත් පින් කුසල් වලින් යටපත් කරන්න. දැන් අපි දන්නවනේ බුදුහාඳුරගේ කාලේ අර ආයුවර්ධන කුමාරයා පුංචි කාලෙම දින 7ක් ඇතුළත ඒ දරුවගේ ආයුෂ අවසන් වෙන්න තිබුණා. අවිරුද්ධ කියලා යක්ෂයෙක් වෛශ්‍රවණ දෙවියන්ගෙන් අවසර ගෙන තිබුණා මේ දරුවා ගොදුරු කරගන්න දින 7ක් තුල. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ මාරකයේ ඒ කර්ම විපාකයේ යටපත් වෙන විදිහට බලවත් කුසලයක් පෙන්නලා දුන්නා. දරුවා තියාගෙන දින 7ක් පිරිත් කියත් පිරිත් මණ්ඩපයක් හදලා සංඝයා වඩම්මලා දරුවා මැද තියාගෙන දවස් 7ක් පුරා පිරිත් කිව්වා. අර යක්ෂයාට ලං වෙන්නවත් බැරි වුණා. දිවි දේවතාවරු පිරිලා ඉතිරිලා මේ ළමයා වට කරගෙන අර පිරිත් කියද්දි දෙවියන් අහසි පිරිලා පිරිත් ඇහුවා. ඒ දින 7 ගෙවුණා මාර්ගයේ ගෙවිලා කියලා. එතකොට ඒ වගේ බලවත් පින් වලින් කුසල් වලින් පිරිත් පින්කමක් කරනවා, අබේදාන පින්කම් කරනවා, තව කෙනෙකුට මරණාසන්න කෙනෙකුට උදව්පකාර කරනවා, ගිලානෝපස්ථාන කරනවා, ප්‍රාණඝාතයෙන් වළකිනවා, අන් අය ප්‍රාණඝාතයෙන් වළක්වනවා, එවැනි පින්කම් කුසල් ඔබ කිරීම තුළ දීර්ඝායුෂ ලබන්නේ වගේ පින්කම් ඔබට උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තරුණය සමහර අය ඉන්නවා සත්තු මැරුවේ නැතත් සතුන්ට වද දෙනවා, හිරිහැර කරනවා, ගහනවා, අතපය කඩනවා. ඔබ දැකලා සමහර පුංචි කුරුමිනිය වගේ සත්තු අල්ලගෙන සමහරු විනෝදෙට අණු කඩනවා, සමනැල්ලු අල්ලගෙන තටු කඩලා ඉගිලෙන හැටි බලනවා. එතකොට මේ වගේ විනෝදෙට සත්තුන්ට සමහරලාවට ඔබ දැකලා ඇති සමහර සත්තු ඔය පාරවල් වල ඉන්න බල්ලු කූසෝ වගේ සත්තු අල්ලගෙන ඒ සත්තුන්ගේ කොනැට්ටේ රකින්න ගැට ගහලා ඒ සත්තුන්ට හිංසා කරනවා. සමහරලාට ඒ සත්තුන්ව ගැට ගහලා වද හිංසා කරනවා. එතකොට මේ වගේ සතුන්ට හිංසා කරන ඒ සතුන්ගේ පහර දෙනවා, ගල් වලින් ගහනවා, පොළු වලින් ගහනවා, සතුන්ට හිංසා කළ සතුන්ගේ අතපය කඩනවා. එතකොට මේ වගේ සත්ත්ව හිංසාවල යෙදිච්ච අය උපෝපං ආත්ම භාවවල මනුස්ස ලෝකෙ වගේ ඉපදුනොත් යම් පෙරපිනක්, දැන් ඒ වගේ පව්කාරයක් මනුස්ස ලෝකෙට එන්නේ පෙර මරණාසන්න මොහොතේ මොකක් හරි පිනක් මතු වෙනවා. එහෙම මතු වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. ඒ ඉපදුනාට අර සත්ව හිංසා කරපු අකුසල විපාක පස්සේ එනවා. ඒ වාර මනුස්ස ජීවිතේ පුරාම සමහරලාට උපදින කොටත් එක්ක අතක් හැඹරිලා, එක්ක ශරීර අවයව වල යම් කිසි හානියක් ඇවිද ගන්න බෑ, එක්ක පපුවේ හිලක් කියයි මොනවා හරි ලෙඩ ගොඩක්,
උපන්දා ඉඳන් ඉස්පිරිතාල ගාන ජීවිත කාලෙම මනුස්ස ලෝකෙකට ආවට අර සත්තුන්ට හිංසා කරපු කර්ම විපාක ගෙවන. එවැනි අය එවැනි යම් යම් කර්ම විපාක මත ලෙඩ රෝග කම්මජ රෝග කියලා ධර්මයේ පෙන්නන පෙර සසරේ කරපු කර්ම විපාක මත ඇති වෙන ලෙඩ රෝග තියෙනවා. එතකොට පින්වතුනි එවැනි ලෙඩ රෝග වලින් වළකින්න නම් නිරෝගී සම්පත්තිය ලබන්න නම් බෙහෙත් හේත් පූජා කිරීම ඔන්න කර යුතු පින්කම. නිරෝගී සම්පත්තිය ලබන්න නම් ගිලානෝපස්ථාන කරන්න. ගෙදරක වෙන්න පුළුවන්. ඔබේ සමහරලාවට අම්මා තාත්තා ආච්චි සීයා කවුරු හරි ලෙඩ වෙච්ච කෙනෙක් ගෙදර ඉන්නවා නම් අන්න ගිලානෝපස්ථාන කරන්න පුළුවන්. උණු පෑන් වලින් නාවනවා, තෙල් ගානවා, තවනවා, බෙහෙත් ටික වෙලාවට දෙනවා, කෑම ටික කවනවා, ගිලානෝපස්ථාන පිට. ඒ තුළ තමනු සිහි කරනවා මම මේ ගිලනෙකුට උපස්ථාන කරන්නේ මේ උපස්ථාන කිරීමේ පිණෙන් මගේ සසර යම් යම් කර්ම විපාක මත මට ලෙඩ රෝග පීඩා විපත් එන්න තියෙනවා නම් හරි ඇවිල්ලා තියෙනවා නම් හරි ඒවා යටපත් වේවා මේ පින් බලවත් වේවා මට සසරේ නිරෝගී සම්පත්තිය ලැබේවා නිවන් දකින්න තෙක් අන්න ගිලානෝපස්ථාන. ඊළඟට බෙහෙත් හේත් පූජා කරනවා. ගිලන් වෙච්ච ලෙඩ වෙච්ච අය ඉන්නවා බෙහෙතක් ගන්න සල්ලි නැහැ, වෛද්‍යවරයෙක් ළඟට යාගන්න විදිහක් නැහැ. අන්න ඔබට පුළුවන් උදව් කරන්න. සමහරට යම්කි සල්ලි තියෙන කෙනෙක් නම් වෛද්‍ය සහායනයක් කරනවා, ඇස් කණ්ණාඩි බෙදලා දෙනවා, බෙහෙත් හේත් පරිත්‍යාග කරනවා, වෛද්‍ය සහායන, එතකොට ලේ දන් දෙන පින්කම් කරනවා. මේව මහ විශාල පින්කම්. පින්වතුනි අපේ ඒ රෝගවලට අදාළ වෙන විදිහට පින්කම් කරා. දැන් සමහරලාට ඔබේ කොන්දේ අමාරුවක් තියෙනවා. අපි දන්නේ නැහැ සසරේ කාට හරි ගහලා කොන්ද කඩලාද. ඒ වගේ කර්ම විපාක ආත්ම සිය ගණන් විපාක දෙන උපෝපං ආත්ම භාවවල එක්ක කොන්දේ අමාරුව ඇවිද ගන්න බෑ. කකුල් පණ නැහැ. අර කර්ම විපාක පස්සෙන් එනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේට පවා විපාක දීපු යම් කර්ම ගැන දේශනාවල සඳහන් වෙන අටුවාවල උන්වහන්සේ සසරේ ආත්මේක මල්ලවපුර සූරේක් කිය තරගකදී තමන්ගේ ප්‍රතිවාදය උස්සල පොළේ ගැහුවා කිය. ඔහුගේ කොඳු වැටපේලිය කොඳ බිඳිලා ඔහු එක්තැන් වෙනවා. එතකොට මේක තරගයක් තුල වෙච්ච දෙයක්. හැබැයි එහි විපාකේ අපේ බෝසතාණන් වහන්සේ සසරි බොහෝ ආත්ම භාව ප්‍රමාණයක් කොන්දේ අමාරු ඇතුව ඉපදුනා කියලා. බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට විටින් විට මේ කොන්දේ අමාරු බලවත් වෙච්ච බව ධර්මයේ සඳහන් වෙනවා. එහෙමනම් අපිට පේනවා සසරේ මේ වගේ කර්ම විපාක පස්සෙන් එනවා. නිවන් දකින්න යන ගමනේ පවා සසරේ සමහරට අන්තිම ජීවිතය අවසාන ආත්මේ මනුස්ස ආත්මේ ඒත් එහි යම් කර්ම කොටස් විපාක දෙනවා. රහතන් වහන්සේලාට පවා එවැනි කර්ම විපාක, ඒව ධර්මයේ කියන ප්‍රවෘත්ති විපාක කියලා. අවසන් ආත්මෙදිත් එවැනි විපාක ලැබිලා තියෙනවා. සමහරලාට ඔබේ දනි සමාරුවක්, කොන්දේ අමාරුවක්, ඉනෙන් පල්ලෙහා පණ නැහැ, කකුල් රිදෙනවා, ඒ වගේ අසනීප නිතර නිතර බලවත් වෙනකොට වෛද්‍යවරයෙක් ලව බෙහෙත් ගන්න. හැබැයි ඒ අතරතුර ඔබ කළ යුතු පින්කම් හැටියට සමහරට ඕද පුටුවක් පරිත්‍යාග කරනවා. කාට හරි කෙනෙකුට කිහිලිකරුවක් අත්වාරුවක් වෙන්න පුළුවන් එවැනි උපකරණ බෙහෙත්. සමහර ලාවට හොඳ වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගිහලා බෙහෙත් ටිකක් අරගෙන දෙනවා. එතකොට මෙන්න මේ වගේ ඒ ඒ රෝගවලට අදාළ වෙන විදිහේ පින්කම් අනිත් අය වෙනුවෙන් සිදු කරා. ඊළඟට ඒ ගැන සිහි කරලා ප්‍රාර්ථනා කරන්න සසරේ මම කරපු කර්ම විපාකයක් මත කවදා හෝ සසරියම් අකුසල විපාකයක් මට මේ විදිහට බලවත් වෙනවද මම මේ කරන පින් වලින් ඊව යටපත් වේවා. පින්වතුනි ওই විදිහට ඔබට ජීවිතේ දැන් බලන්න සමහර අය ඉන්නවා දරුණේ දරුණේ කියලා බොහෝ වෙලාවට මතක තියාගෙන සමහරලාට ඊව කර්ම විපාක මත එන දේවල් තියෙනවා. එවැනි වෙලාවට අනුන්ගේ දරුවන්ට ඊරිසියා කරන්න ගියෝ තමන්ට සමන්ට දරුව ප්‍රමාදයි දරුව නෑ කියලා බාරහාර වෙනවා, පූජාවල් තියෙනවා, නොයේක් වෛද්‍ය පරීක්ෂණ කරනවා. ඒ අතරේ ඒ කටයුතු වෛද්‍යවරු ළඟට ගිහිල්ලා ඒ කටයුතු කරන අතරේ ඔබට පුළුවන් නම්
සියලු සත්‍යයන්ට මෛත්‍රී සිත වඩන. ඊළඟට දරුවෝ ලැබෙන්න ඉන්න බොහොම දුප්පත් අසරණ අය එවැනි කෙනෙකුට අවශ්‍ය පෝෂණ මල්ලක් සමහරවිට අම්මා කුසී දරුවෙක් දරාගෙන ඉන්න හරියට කෑමක් කන්න බැ දුප්පත්කම. සමහරවිට දරුවට අවශ්‍ය ඇඳුමක් ඒ පෝෂණ මල්ලක් ලබා ගන්න විදිහක් නැහැ, දරුවෙක් නාව ගන්න බේසමක්වත් නැහැ. එතකොට ඔබ යම් දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් අන්න එවැනි දරුවෝ ලැබෙන්න ඉන්න ගැබිනි මවුරුන්ට බෙහෙත් හේත් කෑම බීම අවශ්‍ය දේවල් පුංචි දරුවන්ට අවශ්‍ය උපකරණ බොහොම මෛත්‍රී සහගත සිතින් පරිත්‍යාග කරනවා. එවැනි පින්කම් ගොඩාක් බලවත්. පින්වතුනි, සසරේ සමහර කර්ම විපාක තියෙනවා. ඒව සංසාරේ කර්ම විපාක හැටියට ඒ කර්ම විපාක ගෙවෙන විදිහට ඔබ පින් බලවත් කරන්නේ නැතුව ඔබ මොනවා හරි ක්‍රමයකින් එක්කෝ දරුවෙක් තැම්පත් කරලා හරි මොනවා හරි ක්‍රමයකින් සමහරවිට ඉන්ජෙක්ෂන් ශරීරයට බොහෝ ප්‍රමාණයක් ඒ වෛද්‍ය ප්‍රතිකාර ශල්‍ය කර්ම මේ හැම දෙයක් තුළම කොහොම හරි මං දරුවෙක් හදා ගන්නවා කියලා උත්සාහ කරනවා. හැබැයි ඔබ වෛද්‍ය විද්‍යාව තාක්ෂණය තුළ ඔබට හිතෙන්න පුළුවන් මංජ කොහොම හරි දරුවෙක් හදාගත්ත. හැබැයි මතක තියාගන්න, අර කර්ම විපාක යටපත් වෙන විදිහට ඔබ පින් කරලා පින බලවත් කරලා නැත්නම් සමහරලාවට ඒ උපදින දරුවා කර්ම විපාකයක් එක්ක එන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාවට ඔබට ඒ දරුවා නිසාම ජීවිත කාලෙ විඳවන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒ දරුව උපදිනකොට එක්ක ඔබ ලෙඩ වෙලා ඔබට ලෙඩ ගොඩක්, ඒ දරුවා බිහි කිරීම පිණිස ඔබ කරපු කැපකිරීම් බෙහෙත් හේත් සමහරලාට ඔබ ගත්ත ඒ නොයෙක් බෙහෙත් ඉන්ජෙක්ෂන් වර්ග ඒවා නිසාම එක්ක ඔබ ටික කාලයක් යනකොට ඔබේ කය දුර්වලයි, ඔබ විඳවනවා. ඔබට සමහරලාට දරුවා වඩා ගන්න බෑ, දරුවට කිරි ටිකක් දී ගන්න බෑ. දරුවගේ පැත්තෙන් ගත්තත් නිරෝගී දරුවෙක් නොවෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න, පින කියන එක ඉතාම වැදගත්. ධර්මයේ සඳහන් වෙනවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්තරා ආත්මයක හිතවාස කියලා රජ කෙනෙක් හැටියට ඉපදිලා හිටියද. මේ රජුරෝ දරුවන්ට හරි ආදරෙයි. හැබැයි රජ්ජුරුවන්ට රජ්ජුරුවන්ගේ දේවියට දරු සම්පත් නැහැ. හැබැයි රජ්ජුරුව හරිම ආදරේ දරුවෙක් හදාගන්න පොඩි දරුවන්ට හරිම ආදරේ. රජ්ජුරුව ඒ කාලේ රාජකීය වෛද්‍යවරු දක්ෂම අය ගෙන්නලා අනාවැකි කියන අය ගෙනහල්ලා දැන් මේ කරුණ වහනවා පිළිවෙත් කරනවා කොහොම හරි දරුවෙක් අනේ ඕනෑ කියලා රජ්ජුරුව විශාල කැපකිරීමක් කරන ගුණධර්ම පුරනවා, සීල් රකින්නවා, පිළිවෙත් පුරනවා. ඔය අතරේ බාරහාර වෙලා කාලයක් යද්දි අනාවැකි කියන අය කිව්වා රජතුමනි, පෙර සසරේ අකුසල කර්මයක් නිසා තමයි මේ දරුවෝ නැත්තේ. සමහර වෙලාවට රජ්ජුරුව බාරහාර වෙලා දරුවෙක් රජ්ජුරුවන්ට ලබන්න පුළුවන්. හැබැයි ඒ දරුවා නිසා රජ්ජුරුවන්ට බොහෝ දුක් ගැහැට විඳින්න සිද්ධ වෙන්නත් පුළුවන්. අර කර්ම විපාකයේ වෙන විදිහකට හරි විඳින්න වෙනවා. දරුවන්ට මාස නිසා ඕන දෙයක් වෙච්ච දෙයක් මට දරුවෙකුයි ඕන කියලා බාරහාර වෙලා පිළිවෙත් කරලා ඔන්න දේවියගේ කුසේ දරුවෙක් පිළිසිඳගත්තා. මේ දරුවා පිළිසිඳගත්ත නැගත වෙලාව බලලා අනාවැකි කියන අය කිව්වා රජතුමනි, මේ දරුවා දීර්ඝායුෂ ඇති දරුවෙක් නෙමෙයි. මේ දරුවා බොහොම රෞද්‍ර, බොහොම කේන්ති යන ද්වේෂ සහගත, අනිත් අයට හරියට හිංසා පීඩා කරන දරුවෙක් මේ උපදී. ඒ වගේම තරුණ වයසේ පිපාසෙන් වතුර පොදක්වත් නැතුව මේ දරුවට මිය යන්න කර්ම විපාකයක් තියෙනවා. රජ්ජුරුවෝ මේ දරුවා ඉපදුනාට පස්සේ කල්පනා කරා, නෑ මම එහෙම වෙන්න දෙන්නේ නෑ. මමයි රජ්ජුරුවෝ. මම මේ රටේ
බලසම්පන්න රජ කෙනෙක්. මගේ දරුවට මං පිපාසයෙන් මැරෙන්න ඉඩ දෙන්නේ කියලා රජුරෝ තමන්ගේ මුළු රාජ්‍ය පුරාම පැම්පොකුණු කෙරෙව්වා. ලිං කෙරෙව්වා. පැන්තාලි තිබ්බ හරියට පිපාසයක් හැදුනොත් ඕනම තැනකදී වතුර බොන්න පැන්තාලි තිබ්බා. දැන් මේ කුමාරයා ඉපදුනාට පස්සේ දුෂ්ටකම නිසාම සමහරු කියන්න ගත්ත දුෂ්ට කුමාරයෙක්. පොඩි කාලේ ඉඳන් පුදුම වදයක් දෙන්නේ. අනිත් ඉන්න මාලිගාවේ සේවිකාවෝ අම්ම වේවා අන්තපුරේ කාන්තාවෝ ගහනවා සූරනවා. ඒ අයට හරියට හිංසා කරනවා. රජ්ජුරුව පව ආදරෙන් වඩාගෙන හිටියත් පුතේ කියලා කොච්චර ආදරෙන් ළඟට ගත්තා. හපනවා සෝරනවා ගහනවා අහුවෙච්ච දෙයකින්. හැබැයි රජ්ජුරුව දරු සෙනෙහස නිසා මාලිගාවේ පව රජ්ජුරුව නියෝග කරලා තිබ්බා මේ දරුවට කවුරු සැර කරන්නේ. කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් දරුවට ගහන්න බනින්න සැර දාන්න බෑ. රජ්ජුරුවන්ට කොච්චර හිරිහැර කළත් අනේ පුතේ කියලා ආදරෙන් බදා ගන්නවා තුරුල් කර ගන්නවා. රජ්ජුරුව ඉච්චරකට දරුවට ආදරයි. තරුණ වයසට එනකොට මේ රාජකුමාරයා බොහොම දුෂ්ට කුමාරයෙක්. බොහොම කේන්ති යන දුෂ්ට දරුවෙක්. ඒ වගේම රජ්ජුරුවන්ගේ රාජ වූෂ්ණයත් එක්ක නගරේ කිසිම මිනිසුන්ට හරියට තලාපෙලා හිංසා කරනවා. මේ කුමාරයා නගරේ යනකොට මිනිස්සු දන ගහගෙන වැඳගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සුන්ට ගහනවා වද දෙනවා හිංසා කරනවා. මේ දුෂ්ට කුමාරයා පෙරහැරේ නගරේ වීදි සංචාරය කරනවා. රජ්ජුරුවන්ගේ හස්තිය පිටම නැගලා රජා වගේ. මොකද රජ්ජුරුවෝ දැන් බොහෝම ඉල්ලන ඉල්ලන හැමදේම දෙනවනේ දරුවට තියෙන ආදරේ නිසා. හස්තිය පිට නැගලා යනකොට රජ්ජුරුවෝ අණ කරලා තිබ්බා පැන් කල 500ක් අරගෙන රජ්ජුරුවන්ගේ සේනාවේ පිරිසක් මේ කුමාරයා යන යන පස්සෙන් යන්න ඕනේ. මොකද අර අනාවැකිය නිසා. එදා මේ දුෂ්ට කුමාරයා ඇතා පිට නැගලා නගරේ යනකොට පෙරහැරින් මිනිස්සු දැන් නගර වාසීන් පාරට ඇවිල්ලා වැඳගෙන දන්න ගහගෙන බයට වෙවුල වෙවුල ඉන්නවා. එහෙම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ නගරේ පිණ්ඩපාතේ වඩිනවා. හිමාලයේ වැඩ හිටිය පසේ බුදු කෙනෙක් අහසින් වැඩම කරලා මේ නගරේ පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේව ඉදිරියට මුණ ගැහුවා. උන්වහන්සේ බොහොම සාන්ත ඉරියව්වෙන් උන්වහන්සේ බිම බලාගෙන උන්වහන්සේ වඩිනවා. උන්වහන්සේ පසු එනකන් ඉඳලා බලාගෙන හිටියා. උන්වහන්සේ අර නගරවාසීන් අනේ උන්වහන්සේ වට කරගෙන දම් බෙදනවා. මේක දැක්කට පස්සේ තමන්ට වැඳගෙන ගෞරව කරගෙන හිටපු මේ මිනිස්සු තමන් එතනින් යනකන් ඉඳලා ඉක්මනට ගිහිල්ලා අර ශ්‍රමණයන් වහන්සේ වට කරගෙන දාන බෙදනවා. කේන්ති කියලා ඇතාගෙන් බැහැලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා, දන්නවද මං කවුද කියලා? මම හිතවාස රජ්ජුරුවන්ගේ දුෂ්ට කුමාරයා කියලා සැරදාලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ අතේ තිබ්බ දම් බෙදපු පාත්‍රය අරගෙන උස්සලා පොළේ ගැහුවා. පාත්‍රේ මැටි පාත්‍රේ කෑලි කෑලි බිඳිලා කුඩු වෙලා ගියා. පසේ බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මේ කුමාරයා තව මොහොතක් හිටියොත් විශාල අකුසල් රැස් කරගන්න. උන්වහන්සේ සැනින් අහසට පැනනකල අහසින් වැටිලා. ඒ මොහොතෙම පසේ බුදුරජාණන් වහන්සේට නින්දා කරලා දානි පාත්‍රේ පොලිය ගහපු කර්ම විපාකෙ උන්වහන්සේ අහසින් වඩිනකොටම අර කුමාරයාට විශාල පිපාසයක් ඇති වුණා. මට පිපාසයි පිපාසයි මට වතුරෝනේ කියලා කෑ ගැහුවා. එහෙම පිපාසෙ කලන්ත හැදිලා ඇදගෙන වැටුණා. අර පිටිපස්සෙන් ආපු රාජකුමාරවරු පැන් කල අරගෙන බලනකොට කල ඔක්කොගේ වතුර සැනින් හිඳුණා.
නගරෙ තිබ්බ පැන් පොකුණු පැන් තාලි ඔක්කොගේම වතුර හිඳිලා ගියා කර්ම විපාකයක් එක්ක. වතුර පොදක් නැතුව පිපාසින් පිපාසයි පිපාසයි කියලා කෑග ගහ දුෂ්ට කුමාරයා මරණයට පත් වෙලා නිරේ ඉපදුනායි වෙලාවේ. මේ ආරංචි රජුරවන්ට දැනගන්න ලැබුණ තමන්ගේ කුමාරයා නගරේ වීදි සංචාරය කරද්දී පිපාසෙන් වතුර නැතුව පහරේ මැරිලා මිය ගිහිල්ලා අර අනාවැකිය ඒ විදිහටම ඉෂ්ට වුණා. එදා රජුරවන්ට විශාල දුකක් ඇති වුණා. දරුවන්ට පුදුම ආදරයක්. දරුවෝ නැතුව කාලයක් ප්‍රාර්ථනා කරලා කරලා බාරහාර වෙලා ලැබිච්ච දරුවා. එදා කාමරයට ගිහිල්ලා තමන්ගේ සිරි යහනේ දොර වහගෙන මුණින් අතට නිදාගෙන ඔළුව මූණ බිම ගහගෙන වේල් හතක් ආහාර ගත්තේ නැහැ කියන. දවස් දෙකහමාරක් තුනක් ඒ ඉරියව්වෙම අඬ අඬ ඔළුව බිම ගහගෙන රජුරෝ අඬලා 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 ප්‍රාර්ථනාවක් කරා. සසරේ මට නිවන් දකින්න තේ හිත ඇති හිත නැති කිසිම දෙයකට දරුවන් ගැන නම් ඇල්මක් ආසාවක් සසරේ නිවන් දකින්නකම් මට නම් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. බුදුරජාණන් වහන්සේ ඔය අතීත කතාව විස්තර කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කියනවා මහණෙනි ඉදයින් පසු මේ දීර්ඝ සංසාර ගමනේ සාරිපුත්තයන් වහන්සේ හිත ඇති හිත නැති කිසිම දෙයකට දැඩි ආසාවක් ඇල්මක් ඇති කරගත්තේ නැහැ කියලා. එදා තමයි කියනවා දැඩි අදිෂ්ඨානයෙන් ඒ ඇල්ම අතහැරපු දවස. එතකොට අපිට පේනවා සසරේ යම් කර්ම විපාක පස්සෙන් එන හැටි. ඒ නිසා පින්තුනි ඔබ පින් කරන්න පින බලවත් කරනකොට අකුසල විපාක යටපත් කරන්න පුළුවන්. ඔබට යම් සමහර ලාවට විවාහ වෙච්ච කෙනෙකුට දරුවෝ ප්‍රමාද නම් ඔබ පින්කම් කරන්න. දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලාට ගැබිනි මවවරුන්ට උදව් උපකාර කරන්න පුංචි දරුවන්ට පිහිට වෙන්න. සමහරලාට ලෙඩ රෝග හැදිලා ඉන්න පොඩි දරුවෝ ඉන්නවා ළමා වාට්ටුවල ළමා රෝහල්වල. ඔබට පුළුවන් ඒ දරුවන්ට බෙහෙත් හේ ටිකක් අරන් දීලා උදව් උපකාර කරලා. එතකොට එවැනි පින් ගොඩාක් බලවත් වෙනවා. ඊළඟට කෙනෙක් ඉන්නවා ඉගෙන ගන්න පුළුවන් හොඳ උගත්කම නුවණ දක්ෂතාවය තියෙන තව දරුවෙක් ඉන්නවා ඉගෙන ගන්න බෑ. ඒ තුල මේ ළමයාට ඉගෙන ගන්න බෑ මෝඩයෙක් මේ අපේ කා මෙහෙමයි කියලා බැන බැනා ඉන්නේ නැතුව ඒ දරුවට සමහර ලාවට ඒ දරුවගේ අතින් දුප්පත් දරුවෙකුට පාසල් පොත් ටිකක් අරන් දෙන්න ඉගෙන ගන්න උත්සාහ කරන. හැබැයි පොතක් නැහැ, ඉස්කෝලේ යන්න විදියක් නැහැ, බෑග් එකක් නැහැ, ඉගෙන ගන්න විදියක් නැති දරුවෝ ඉන්නවා. ඒ වගේ දරුවන්ට උදව් කරන්න. ඒ නිසා හැකියාවක් තියෙන කෙනාට ඉරිසියා කරලා ඒක ලබන්න බෑ. මෛත්‍රියෙන් පිනෙන්මයි අකුසල විපාක යටපත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව ඔබ හොඳට තේරුම් ගත්තොත් ඔබට මේ ජීවිතයේ තුල ඔබේ පසුපසේන කර්ම විපාක කුසල් බලවත් කරලා යටපත් කරගන්න පුළුවන්. හැම වෙලාවෙම තේරුම් ගන්න ඔබ මම අපි කවුරු කම්මස්ස කෝමි කර්මය සොකීය කරගෙන යන පිරිසක්. කම්ම දායාදු කර්මයේ දෑවැද්ද කරගෙන යන පිරිසක්. කම්ම පටිසරණු කර්මයේ පිරිසරණ කරගෙන යන පිරිසක්. කම්ම බන්දු කර්මයේ තමයි අපි නෑද ඥාතිය. අපිම වපුරන දේවල් අපේ පසුපසේන. දැන් අපි හිතමු කෙනෙක් පොහොසත්. එයාට ඊරිසියා කළා හරියන්නේ එයා සසරේ දන් දීලා කරපු පින් බලවත් නිසා එයා බොහෝම සැප සම්පත් ඇති තැනක උපදිනවා. දැන් ඔබ දුප්පත් නම් ඒ දුප්පත්කම කියන්නේම දානයක් නොදී ඉන්න කාරණයක් නෙමෙයි. ඔබ දිලිඳු නම් ඔබට තියෙන ආර්ථික අපහසුතා තුලම ඔබ තේරුම් ගන්නට ඕනේ මං සසරේ දන් දීලා නැහැ. මං දම් පින්කම් කරලා නැහැ. සසරේ මං කරපු පින් බලවත් නැහැ. ඒ නිසායි මං දිලිඳු වෙලා ඉපදුනේ. මං කොහොම හරි මට පුළුවන් හැටියට මං පින් කරනවා. කන්න තියෙන බත්පතෙන් කොටසක් හරි නැති බැරි කෙනෙකුට හරි දන් දෙන්න. දුගී මගේ අසරණ කෙනෙකුට පිහිට වෙන ඔබේ මට්ටමින් පින්කම් කරන්න. ලෝකෝ පින්කම් කරන්න බැරි වෙයි. සමහර ලාවට ඇඳුමක් නැති කෙනෙකුට ඇඳුමක් දෙනවා. බේත් ටිකක් ගන්න බැරි කෙනෙකුට බේත් ටිකක් දෙනවා. සමහරලාට එක බත් වේලක් හරි දෙනවා. ඔබේ මට්ටමින්
කොච්චර දිලිඳු වුණත් ඒ දිලිඳුකම තුළ කර්ම කර්මඵල තේරුම් අරගෙන ඔබට පුළුවන් මට්ටමින් පින් කරා. ඒ පින් බලවත් වෙනකොට සසර කර්ම විපාක යටපත් වෙලා කුසල් බලවත් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි කුසල් බලවත් කිරීමෙන්මයි අකුසල විපාක යටපත් කරන්න පුළුවන්. හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩා සචිත්ත පරියෝධකන තමන්ගේ හිත දමනීය කරන්න. ඒ තම බුද්ධානුශාසන, මේ තමයි බුදුරජාන් වහන්සේලාගේ අනුශාසනා. අන්නේ අනුශාසනාව තුළ පිහිටලා ඔබ හැම දෙනාටම කුසල් බලවත් කරගෙන අකුසල් යටපත් කරගෙන උතුම් ධර්මීයම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.